තොර දැ මේ බදු පැනවීම උඩින් කියනවා ආනයන සීමකර ගැනීම සඳහ කියලා. තොට සමස්ථ ආනයන බදු පනවන්නේ නැතුවා සම්පර්ණය තහනම් කරත් ආහාරදා වෙවලින් නවත ගනපුලන් සිට හතයි. ඒ ඒ ඒ කතාවෙතකොට පැතිකින් පට්ට පල් බොරෝ. අනික ආනයනවලට නෙමෙයි පපනත් නෙමෙයි බදු පණවලා තියෙන්නේ ංකාේ නිශ්ානය කරන බහ්ු විශාප්‍රණ ප්‍රමාණයකටත් මයිමාන්සේ ගහපු ගැසට් එකින් අතිවිශේෂය වෙළදහා බාණ්ඩ බද්ධ මල්ගින් බර පටවල තියෙන තියනිසා අපි කියන්නේ දැන් මෙතන ප්‍රධන ප්‍රශ්න කීපයක් තියෙන එකක් තමයි ද මැතිවරණය කර රටේ ජනතාවගේ අවධානය මු කියල වෙලා තියනවා අපට කනගාටු මෙරටේ විපක්ෂයවත් එ නැත්තන් අෙකුත් දේශපාලන ව්‍යාපාරව ජනතාවගේ මේ ඇත්ත ප්‍රශ්නය සාකච්ඡාවට ගන්නේ නෑ මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ හරි සිරිකොතේ බලයල්ලීම සම්බන්ධ සාකච්ඡාවක් තියන මේ පාල ජත මක්ති වව පක්ෂටරල මේතුේ තන්ගේ මන්ත්‍ර දුර බර ගැීම පිල්ි ප්‍රශ්න තිනවා රටේ නතාව අතිශය බරපතල ආර්ථික පීඩාවට ගොදුරලා තියන මේ පිීඩාවඩ ගුදුරල තියන පැති ගොඩකින් ඔවු අර්ුද දෙට කියල ති ත්වයක් ඇතුළේ මර පද්ගලිකාස රැකය අහිම්වෙලාති. ුන් අඩවැටුක් ියෝන ත්යක්ක් ලෙ වෙලා තිනවා. එවගේ මුර තුනට වැඩකිරීමේ කාරණ නිසා රාජසිවේ බෝ දෙනට ඔවුන්ට ලැබිීමටනීම තිුණ අධිකාල අහිම වෙලා තින. රජේ වැටුප්ස අතිකාල වෙන වෙනම ගවනට ගර යන.ඒගේ රට ර්ක ිද ඇලාතියන නිශ්ා ක්‍රයාාවල බිද ලතියනවා දයිනිකව අදයමපපු බොහෝ දෙනික අදය මාර්ක අහිම වෙලා තියනු. මෙවැනි තත්ත්වයක් ඇතුළේ තමයි ආණ්ඩුව ඉතාම බොරුවක් ප්‍රකාශයට පත් කරමින් රටේ ආර්ථිකය දිගුකාලනෝ හදන්න උත්හ කරන කියලා බොරුවක් ප්‍රකාශයට පත් කරමි මිනිස්සු මිනිස්සුන්ගේ දෛනික පරිභෝජනයට අශ්‍ය අත්‍යවශ්‍ය ආහාරද්‍රවය මත බදු පනවන්න උත්සහ කල තිෙනෙසම් එක තාම බරපතල තත්.